ආයුබෝවන් සමට කලින් සත්‍යප්‍රතමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රතමයෙන් පුවත්සිරස්තල මහ මැතිවරණය ලබන ජූනි මාස 20 වෙනිදා පැවැත්වීමට හැකියාවක් නැහැ මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1027 දක්වා ඉහළට නවික හමුදාව තුල කොරෝනා පැතිරියම පිළිබඳ සුවබැලීමට පත්කල සිවිපුද්ගල කමිටුව වාර්තා ලබා දෙයි සෞඛ්‍යංශ නිර්දේශ නිකුත් කරයි මහ වැසි හා තද සුළං ගෙන දුන් අම්ෆන් සුළු කුණාටුව ශ්‍රී ලංකාවෙන් තවදුරටත් බැහැරට නායමේ අනතුරු හැඟවීම් සහ දීවරින්ට සිදු කළ අනතුරු හැඟවීම් තවදුරටත් පුද්ගලයන් දසදහසකට ආසන්න පිරිසකට පීඩා මංගල හා උත්සව කටයුතු පැවැත්වීම පිළිබඳව අගමැති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අන්තාසරණ වෙලා සජිත්ගෙන් චෝදනා එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය සමග එක්වීමේ සැලසුමක් ගැන ලක්ෂ්මන් කිරියල්ල හෙළි කරයි දේශීය පුවත් වෙතයි ප්‍රථම නවධානය වර්තමානයේ රට තුළ උද්ගත වී ඇති තත්ත්වය මත ජුනි මාස 20 වෙනිදා මහ මැතිවරණයේ පැවැත්වීමට ප්‍රායෝගික හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා. ඒ මහ මැතිවරණ දිනය හා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී මැතිවරණ දිනේ අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද තෙවන දිනටත් සලකා බැලීම ආරම්භ වුණා. එහිදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සමාජික නලින් අබේසේකර යන මහතුරුන් වෙනුවෙන් ජනාධිපති නීතිච සාලිය පීරිස් මහතා පෙනී සිටියා. එහිදී වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය මත ජූනි මාස 20 වනදා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගික හැකියාවක් නොමැති බව සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ජනාධිපති නීතිච සාලිය පීරිස් මහතා අධිකරණයේ හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් නාම යෝජනා බාර ගැනීම ආරම්භ කිරීමෙන් පසුව කොවිඩ් වසංගත තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන් අප්‍රේල් මාස 25 වනදා පැවැත්වීමට නියමිත තිබූ මහ මැතිවරණය ජූනි මාස 20 වනදා දක්වා කල් දැමීමට මැතිවරණ කොමිසමට සිදු බව සඳහන් කළා. වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිච සාලිය පීරිස් මහතා වර්තමානයේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල අකණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවත් දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවත් පෙන්වා දුන්නා. මැතිවරණයක් පැවැත්වීමේදී ඒ හා සම්බන්ධ නිලධාරීන්ට දිනකට සාමාන්‍යයෙන් පැය 16ක් 18ක් අකණ්ඩව රාජකාරී ඉටු කිරීමට සිදු වන බවද පෙන්වා දුන්නා. එහෙත් වර්තමානයේ පවතින ඇඳිරි නීති තත්ත්වය හා සමාජ දුරස්ථභාවය යනාදී කරුණු හේතුවෙන් එම නිලධාරීන්ට රාජකාරී කිරීමට හැකියාව ලැබෙන්නේ උපරිම වශයෙන් දිනකට පැය 12ක් පමණක් බව ජනාධිපති නීතිච සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළා. මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍යංශ වලින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු විගස එතෙන් පටන් සති 10කින් පමණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇතැයිද ජනාධිපති නීතිච සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළා. එමෙන්ම ජූනි මාස 20 වනදා මැතිවරණයක් පැවැත්විය නොහැකි බවට ජනාධිපති නීතිච සාලිය පීරිස් මහතා දැනුම් දුන් අවස්ථාවේ එහි නැගී සිටි පෙත් සම්කාර නීතිච චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච එම් එස් සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකය ඉල්ලා සිටින සහනය දැනටමත් හිමි වී තිබෙන බැවින් ඔහු සිය පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවද ප්‍රකාශ කළා. එම කරුණ පිළිගත් අගවිනිසුරවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නීතිච චරිත ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නා. මැතිවරණ කොමිසමේ සමාජිකයෙකු වන මහාචාර්ය රත්න ජීවන් හූල් මහතා වෙනුවෙන් පෙනී සිටි හස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මැතිවරණ කොමිසම විසින් මාර්තු මාස 17, 18 සහ 19 යන දිනවල නාම යෝජනා බාර ගැනීම නීති විරෝධී බව සඳහන් කළා. මෙම අවස්ථාවේදී නීතිච හස්තික දේවේන්ද්‍ර මහතා ඇමතු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන්නේ මැතිවරණ කොමිසමේ මතයද එසේත් නැතිනම් ඔබගේ සේවාදායකයාගේ මතයද යන්න විමසා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් නීතිච හස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණයට දන්වා සිටියේ තමන් විසින් ඉදිරිපත් කරනු ලබන්නේ තම සේවාදායකයාගේ මතය බවයි. මෙම ප්‍රකාශයට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමනිද සිල්වා මහත්මිය මැතිවරණ කොමිසම විසින් ගන් ලැබූ තීරණයක් එම කොමිසමේ සමාජිකයෙකු විසින් මෙයාකාරින් විවේචනය කරමින් කරුණු දැක්වීම අනුමත කළ නොහැකි බව සඳහන් කළා. එන අනතුරුව මෙම පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර
සම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච විජේදාස රාජපක්ෂ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පාර්ලිමේන්තුව විසිරුව හැරීමෙන් පසුව මාස 3ක් තුල මැතිවරණය පැවැත්විය යුතු බවට පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කරන තර්කය පදනම් විරහිත බව පැවසුවා. පෙත්සම්කරුවන් අධිකරණයේ හමුවට පැමිණ තිබෙන්නේ යහපත් චේතනාවකින් නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිච්ච විජේදාස රාජපක්ෂ මහතා මෙම පෙත්සම් සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසද අධිකරණයේ නිලා සිටියා. එන අනුතුරු පෙත්සම් වල වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිච්ච රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් අධිකරණයේ හමුවේ ගොනු කර තිබෙන්නේ යහපත් චේතනාවකින් නොවන බව සඳහන් කළා. මෙම පෙත්සම් තුලින් අධිකරණ ක්‍රියාදාමය අවභාවිතයට ලක් කිරීමක් සිදු වන බව පෙන්වා දුන් ජනාධිපති නීතිච්ච රොමේෂ් ද සිල්වා මහතා මෙම පෙත්සම් වල පවතින පදනම් විරහිත භාවය පිළිබඳව තමා හෙට දින කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද පැවසුවා. ඒ පෙත්සමේ අපි ඉල්ලා සිටින ප්‍රධාන සහය තමයි ජූනි 20ට නියම කරපු මැතිවරණය දිනය අවලංගු කරන්න කියලා. ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නා. කමිසම තීරණය කරන තියෙන බව ජූනි 20ට කොහොමත් මැතිවරණය තියෙන්න බෑ කියලා. ඒ කියපුවාම අපේ ප්‍රධාන සානිය අපිට ලැබුණා. ඒ පෙත්සම වෙන සාන අපි ඉල්ලලා නැහැ. ඒ නිසා ඒක අපි තවදුරටත් ගෙනියන්නේ නැහැ කියලා අධිකරණයට දැනුම් දුන්නා. අනිත් පෙත්සම් වල තියෙනවා මාර්තු මාස දෙවනිදා කරපු නියෝගය පාර්ලිමේන්තුවේ විශ්‍රාම කරපු නියෝගය අවලංගුයි කියන ප්‍රකාශනය අපි ඉල්ලලා තිනවා. ඒවා තමයි දැන් ඉදිරියට ගෙනියන්නේ. මහමැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනුකල පෙත්සම් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. ව්‍යාකූලතාවයක් නැතිවන ආකාරයට රටේ අනාගත කටයුතු ශක්තිමත් වන ආකාරයට නීතියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ස්වාධීන වූ අධිකරණය යහපත් නඩු තීන්දුවක් ලබා දෙවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් අධිකරණයට යන සලස්සලා දැන් කියනෝ මේ අධිකරණයට ගිහිල්ලා මේ අනවශ්‍ය දෙයක් කරන්න කියලා විපක්ෂය. අපි කියන්න කැමතියි අපි මැතිවරණ වලට සූදානම්. හැබැයි මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න හෝ හිතා මතාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා හැරලා කටයුතු කරන්න අපිට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන තීන්දුව අපි පිළිගැනීමට සූදානමින් ඉන්නවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. හැබැයි අපිට විශ්වාසයක් තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කිරීම වෙනුවෙන් රටේ මහජනතාවගේ කැමැත්ත මත පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැනීමේ අවකාශය අපිට ඉතාම කඩිනමින් ලැබෙයි කියලා. මේ වෙලාවේ මැතිවරණය පැවැත්වීම පිළිබඳව මේ අරගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාමත්ම හොඳ තීන්දුවක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ ගොඩපෙරක දෝරුවෝ කියන කතා නෙවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ ඊට වඩා පුළුල් දෙයක්, ඊට වඩා වැදගත් දෙයක් කියන එක ඔප්පු කරලා පෙන්නාවි. මෙවැනි මට්ටමේ දේශපාලන චරිතවලට ඊළඟ මැතිවරණේ කුණු කූඩේ තමයි අත් වෙන්නේ. ඒ කුණු කූඩේ අත් වෙන ඉරණම වැඩි ඈතක නැහැ කියන එක අපි පැහැදිලිවම කියනවා. දැන් රට ක්‍රමක්‍රමයෙන් ඒකාධිපතිත්වයට යනවයි කියන හඬ තමයි ලෝකෙට ඇහෙන්නේ. මං හිතනවා අපිට අධිකරණයෙන් විශ්වාසවන්ත පිළිගත හැකි ස්වාධීන අපක්ෂපාතී තීන්දුවක් ලබා දෙයි කියලා. අපිට ආණ්ඩුව පැත්තෙන් විශේෂයෙන්ම පෙනුනේ ආරම්භයේ ඉඳන්ම ඉක්මනට ඡන්දෙට යන්න බැලුවා. ජීවිත පැත්තකින් තියලා ජීවිත නැතුණක් කමන්නේ ඡන්දෙ තමයි අංක 1 කියලා හිතුවා. ඔව් එක්සත් ජාතික පක්ෂයේ සමගි බලවේගය කිව්වට වට ඇති එක්සත් කමකුත් නැහැ, ඔතන ඇති සමගියකුත් නැහැ. ඒ කට්ටිය කල්පනා කරා තව ආණ්ඩුව COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය අසාධිත නව රෝගීන් 35 දෙනෙකු ඊයේ දින හඳුනා ගැනීමට මෙරට සෞඛ්‍ය අංශ කටයුතු කළා. ඊයේ දින හඳුනා ගැනුණු නව රෝගීන් 35 දෙනාම නවික හමුදා සාමාජිකයන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ. මෙවැනි විට COVID-19 වෛරසය අසාධිත වීම හේතුවෙන් පුද්ගලයන් 404 දෙනෙකු තවදුරටත් රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.
තවත් COVID-19 වෛරසය ආසාදිත පුද්ගලින් 15 දිනක අද සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ පුද්ගලින් 584 දිනක සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි. කුවේටේ රැකියා සඳහා ගොස් එරට නීති විරෝධීව රැඳී සිටි ශ්‍රී ලංකිකින් 466 දිනක කුවේට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යාන දෙකකින් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන වෙත් තිබෙනවා. ඉන් පළමු කණ්ඩායම ඊයේ පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත ළඟ වූ අතර එහි ශ්‍රී ලංකිකයින් 287 දෙනෙකු සිටි බව ගුවන්තොටුපළ අප වාර්තාකරු ප්‍රකාශ කළා. දෙවන කණ්ඩායම ලෙස ශ්‍රී ලංකිකයින් 179 දෙනෙකු ඊයේ මධ්‍යම රාත්‍රියේ කුවේට් සිට විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියා. දිවයිනට පැමිණි සියලු පුද්ගලයන් විෂ විචාරණය කිරීමෙන් අනතුරුව නිරතහයන කටයුතු සඳහා යොමු කර තිබෙනවා. කොළඹ නගර සභාව විසින් අඛණ්ඩව සිදු කරන PCR පරීක්ෂණ වලට අනුව අද දින PCR පරීක්ෂණ 120ක් කොළඹ මැණින් වළඳපළ සංකීර්ණයෙන් ලබාගෙන තිබෙනවා. අහඹු නියදයක් ලෙස ප්‍රජා සම්ප්‍රේ ලබා ගැනීමේ වැඩපිළිවෙල අනුව මෙම පරීක්ෂණ සිදු කරන බවයි වාර්තා වන්නේ. මෙවනතුරු කොළඹ නගර සභාව බල ප්‍රදේශය තුල සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 3100ක් බවයි කොළඹ නගර සභාවේ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. ඒ අනුව මේ මාස දෙවැනිදා සිට අද වනතුරු කොළඹ නගර සභාව බල ප්‍රදේශය තුල කිසිදු කොරෝනා වෛරස ආසාදිත රෝගීකු හමු වී නොමැති බව වෛද්‍යවරුන් පවසනවා. මේ සඳහා යොදා ගන්න හමු සාම්ප්ලේ වන්නේ මැනින් වෙළඳපොලේ සේවය කරන වෙළඳාම් කරන පුද්ගලයන්, බඩු උස්සන පුද්ගලයන් සහ අවට සේවය සඳහා උදව් වන පුද්ගලයන්. අහමු නියදයක් වශයෙන් තෝරාගෙන එක වෙළඳ සැලකින් එක්කෙනෙක් වාගේ අරගෙන මුළු මැනින් වෙළඳ සැලේම කව වෙන විදිහට තමයි අද පරීක්ෂණ කිරීමට නියමිත වෙන්නේ. මේ මාසේ දෙවනිදා ඉඳලා අද වෙනතුරු ලබාගත් ප්‍රජා සාම්පල් වලින් එක රෝග කොවිඩ් රෝගියෙක්වත් අපිට වාර්තා වෙලා නැහැ. COVID-19 වසංගතයේ හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ 324,000 වා තිබෙනවා. මේ වන විට වාර්තා වන සමස්ත ගෝලීය ආසාදිතින් සංඛ්‍යාව 151 වා තිබෙනවා. COVID-19 ආසාදිතින් වැඩි පිරිසක් ඇමරිකාවෙන් වාර්තා වීම ගෞරවයේ ලාංඡනයක් ලෙස තම දකින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ ඇමරිකාව වැඩි පිරිසක් පරීක්ෂා කර ඇති බව ඉන් අදහස් වන බවයි. So when we have a lot of cases I don't look at අපි ආසාදිතින් වැඩිම රට කියලා කෙනෙක් පැවසුවොත් ඊට හේතුව මම කියන්න කැමතියි ඒ අන් සියල්ලන්ට වඩා අපි වැඩි පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කර ඇති නිසා මම එය සලකන්නේ ගෞරව නාමයක් විදිහට එය ගෞරවයේ ලාංඡනයක් අද වන විට ඇමරිකාවෙන් හඳුනාගෙන ඇති COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවා තිබෙනවා. වාර්තා වන සමස්ත මරණ ගණන 93,000 ඉක්මවා තිබෙනවා. ගත වූ පැය 24 තුළ එරටින් අලුතින් මරණ 1552ක් වාර්තා වී තිබුණා. ලොව දෙවනුවට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ රුසියාවෙන්. එරටින් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 103කට ආසන්න වන අතර සිදුව ඇති සමස්ත මරණ ගණන 2837ක්. නාවික හමුදා සෙබළුන් විශාල පිරිසකට කොරෝනා වෛරසය වැළඳීම පිළිබඳව සුවපැලීමට පත්කළ සිව්පුත්කල කමිටු වාර්තාව තමන් වෙත ලැබුණු බවත් ඒ අනුව අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ නාවික හමුදා වෙත නිකුත් කළ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ දිනවල වැලිසර නාවික හමුදා කඳවුර සහ අනිකුත් හමුදා කඳවුරු ආශ්‍රිතව පවතින COVID-19 තත්ත්වය පිළිබඳව අප විසින් 4 දිනකින් සමන්විත වසංගත විද්‍යාඥයින් පත් කිරීමෙන් අනතුරුව ඔවුන් විසින් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරලා තියෙනවා. ඒ පරීක්ෂණයට අනුව ම විසින් නිර්දේශ ලබා දීලා තියෙනවා නාවික හමුදාවට එම නිර්දේශ ඉතා තදින් ක්‍රියාත්මක කරන ලෙස. ඒ නිර්දේශ අතර ඇතැම් ප්‍රදේශකයින් ප්‍රදේශවල නාවික බටවින් මේ සංකීර්ණය තුළ ඒ අය දුරස්ථ නිරෝධායන මධ්‍යස්ථානවලට යවලා තියෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවලට යැවීම පසු එම නිරෝධායන මධ්‍යස්ථානවලදී යම් පිරිසක් COVID-19 ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. අවශ්‍ය පරිදි එම නිර්දේශ ලබා දීලා තියෙනවා. ඒ ප්‍රදේශ අතර සංචරණය සම්පූර්ණයෙන් නවත්වීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීලා තියෙනවා. මේ වන විට 600ක් පමණ නාවික බටයින් මේ ආකාරයට ආසාදනයට පත් වෙලා තියෙනවා. පහුගිය දින 18ක කාලය තුල සමාජයෙන් අපට කිසිම COVID-19 රෝගිය වැළඳිච්ච රෝගියෙක්
වාර්තා වුණේ නැහැ. සනීප වෙලා ගිහිල්ලා තියෙනවා රෝගීන් 584. ඒ වගේම රෝහල් ගත කරලා ඉන්න ප්‍රමාණය 434යි. අපි යම් මට්ටමක සමාජය තුල මේ රෝගීන් පසුගිය සති 3කට කිට්ටු වෙන්න කාලයක් රෝගීන් වාර්තා නොවීම ගැන අපට යම් විදිහක සතුටු වීමක් ලංකාවාසී ජනතාව විදියට වෙන්නට පුළුවන් තත්ත්වයක් තියෙනවා සමාජය තුල රෝගිය පැතිරි ගිය නැති නිසා. අද දිනේදී ශ්‍රී ලංකාව තුල පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 230 දෙනෙකු තම නිරෝධායන කටයුතු නිම වී PCR පරීක්ෂණ වලින් ඔවුන් කොයිද ආසාදනයේ ඇති බවට තහවුරු නො වූ හේතුවෙන් ඔවුන් නිවෙස් බලා පිටත් කරනු ලැබුවා. අද වන විට 10103 දෙනෙකු නිරෝධායන කටයුතු නිම වෙලා තම නිවෙස් බලා පිටත් කිරීමට ත්‍රිවිධ හමුදාව කටයුතු කරලා තිබෙනවා. මේ දක්වා පැමිණි අයවලුන්ගෙන් 3519 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 37ක් යටතේ තව දුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ පමණක් අපගේ විරෝධා රණවිරුවන් 578 දෙනෙකු කොවිඩ් ආසාදනයන් හැටියට ලක් වුණා. ඉන් 221 දෙනෙකුම මේ වන විට සම්පූර්ණ සුවය ලැබලා තම නිවෙස් බලා ගොස් තිබෙනවා. තව දුරටත් 357 දෙනෙකු විවිධ රෝහල්වල ප්‍රතිකාර ලැබමින් සිටින ලබනෝ. අම්ෆන් සුලිකුණාටුව ක්‍රමක්‍රමයෙන් දිවයිනෙන් බැහැරට ගමන් කරන අතර එම සුලිකුණාටුව මගින් දිවයිනේ කාලකුණේ කෙරෙහි වන බලපෑම අඩුවනු ඇති බව කාලකුණ පිටා දෙපාර්තමේන්තුව පවසනවා. මේ වන විට යහපත් කාලකුණ තත්ත්වය හමුවේ දිවයිනේ පවුල් 2487ක පුද්ගලයන් 9716ක් පීඩාවට පත්ව තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රසක ජනතාව මෙවන විට අපදාපන්ට මුහුණ පා තිබෙනවා. මස්කැලිය මවුසකැලේ ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමග මස්කැලිය ප්‍රදේශයේ මාර්ගික කොටසක් නායකොස් තිබුණේ මේ ආකාරයෙන්. මෙතර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකටම පස්කඳු සහ ගල් පෙරලීමෙන් අවහිර වී තිබූ එම මාර්ගයේ ගමනාගමන කටයුතු මෙවන විට යථාර්ථයට පත් කර තිබෙනවා. සිට කාසල් රී ජලාශයට ජලය ගලා බසින දික්කොය පිටාර කැලිමෙන් දික්කොය දරවල වත්තට පිවිසෙන මාර්ගයේ පාලමක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති ආකාරය මෙලෙස දක්නට ලැබුණා. ඇදහැළුණු අධික වර්ෂාවත් සමග භගවත්තලාව ප්‍රදේශයේ එළවලු වගා ගොවිපලක් මෙලෙස සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී තිබුණා. මැදම කඳුකරේ පවතින අයහපත් කාලගුණික තත්වයෙන් අගරපතන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවුල් 42ක පුත්කලින් 162 දෙනෙකු අවතෙන් වී ඇති බව අගරපතන ප්‍රාදේශීය සභාව පවසනවා. එම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ලිදුල එකමුතුගම ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවසේ පදිංචි සමාජිකයින් 9 දෙනාගෙන් කිසිවෙකුටත් කිසිදු ජීවිත හානියක් සිදු වී නැහැ. මෙතර හෙවලකන්ත නායාමේ අවධානමක් මත පවුල් 7ක් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට වැලිගේපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ගොඩකවිල පොලිසිය කටයුතු කර තිබෙනවා.
අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් වේවැල්වත්ත බටේවල ප්‍රදේශයේ නිවසක කොටසක් නායාමෙන් වයස අවුරුදු 9ක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. රත්නපුර බටුගෙදර ප්‍රදේශයේ ඊයේ පස්සුරුවේ අගුලක් පෙරලීමෙන් අවුරුදු 28ක එක් දරුවෙක් ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. අධික වැසිතත්වයේ හේතුවෙන් රත්නපුර ජනතාව විශාල වශයෙන් අපහසුතාවයකට පත්ව සිටින මොහොතක තරුණයින් දෙදෙනෙකු විනෝදාස්වාදයේ උදසා කළ මෙම අනුවණ ක්‍රියාව ප්‍රදේශවාසීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා. රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ සමන් දේවාල ග්‍රාම ප්‍රදේශයේ ජලින් යටවීම හේතුවෙන් තරම ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා. රාත්‍රියේ සිට නෙළුව ප්‍රදේශයට ඇතු වුණු දැඩි වර්ෂාපතනයත් සමග ගින්ගංගේ ජල මට්ටම ඉහළ ගිහින් නෙළුවේ පහත් බිම් රසක් මේ වනවිට ජලයෙන් යට වෙලා තියෙනවා. මෙතර දිස්ත්‍රික්ක 10ක් සඳහා පනවා තිබූ නායම් අවධානම හෙට පසුරු 2:30 දක්වා යලි දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. නායම් නිවේදනයේ තවමත් වළංගු වෙනවා. එකම රත්නපුර දිස්ත්‍රික්කයටත් සහානිකුත් සීලොම දිස්ත්‍රික්ක වලටත් කෑගල්ල මාතලේ නුවර නුවරඑළිය සහ කොළඹ කළුතර ගාල්ල මාතර කියන දිස්ත්‍රික්ක වලට නිවේදනයේ තවමත් වළංගු වෙනවා. එමෙන්ම වර්ෂාවත් සමග ජල මට්ටම් ඉහළ යනු ලැබූ කළු නිල්වලා ගින්ගංගාවල ජල මට්ටම මේ වන විට පහත බසමින් පවතින බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. විශේෂයෙන්ම කළු ගංගේ රත්නපුර ප්‍රදේශයෙන් ජල මට්ටම අඩුවීමක් පෙන්නු කරනවා. ඒකම අනිකුත් ගංගාවල නිල්වලා ගඟ ගින්ගංගෙත් එම පැවතුණු සුළු ජල ගැලින් තත්ත්වය දක්වා ඉහළ නැගුණු එම තත්ත්වය අඩුවෙමින් පවතින බව පරිමාර්ග වාර්තාණු පෙනී කියලා තිබෙනවා. හෙට දින සිට අම්ෆන් සුළි කුණටුව මගින් දිවයිනේ කාලගුණයේ කෙරෙහි වන බලපෑම අඩුවනු ඇත. බලාපොරොත්තු විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අම්ෆන් සුළි කුණාටුව අද පෙරවරු 8:30 වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 1420ක් පමණ ඊසාන දෙසින් වයඹදික බෙංගල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පැවතුණු බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය තවදුරටත් උතුරට බරව ඊසාන දෙසට දිවයිනින් ඉවතට ගමන් කරන අතර අද පස්වරුව වන විට බංග්ලාදේශ වෙරළ තීරය හරහා ගමන් කරනු ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා. මංගල උත්සව ශේෂ්ත්‍රයේ රැකියාවල නිරත පුද්ගලින්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර සෞඛ්‍ය ගැටලු ඇති නොවන ආකාරයෙන් විසඳුම් ලබා දීමට ඉදිරියේදී පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. යරලිය ගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් රටේ වත්මන් තත්ත්වයේ හේතුවෙන් මංගල උත්සව ශේෂ්ත්‍රයේ රැකියාවල නියුතු අය මුහුණ පා සිටින ගැටලුවලට පිළියම් ලබා දිය හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මංගල උත්සව ශේෂ්ත්‍රයේ රැකියාවල නියුතු වන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. රූපලාවන්‍ය ශිල්පීන්, කොණ්ඩා සැකසුම් ශිල්පීන්, ඡායාරූප ශිල්පීන්, වීඩියෝ කැමරා කරන ශිල්පීන්, හෝටල් සහ උත්සව ශාලා හිමියන්, ආහාර සපයන්නන් ආදී මංගල උත්සව ශේෂ්ත්‍රයේ ලක්ෂ 4කට අධික සංඛ්‍යාවක් රටේ වත්මන් තත්ත්වයේ හමුවේ ආදායම් මාර්ග අවහිර වී සිටින බව ඔවුන් මෙහිදී ප්‍රකාශ කර සිටියා.
आदाय मार्ग अहिमीम हेतु व्यापार पवत्वागन निस्थान संधा कुलीकेवीं व्यापार संधा गिनेति नय पियवीं नय कार्डपत संधा मुदल केवीं मेतलो दुष्कृता रसकट मुहुनदीम सितवतै ओन अग्रामाधिवरयाट प्रकाश कर सिटिया वैरस पालने क्रमीन क्रमानुकूलव रट विवृत किरीमट रजय कटयुतु करन बव संधान कला अग्रामाधिवरया मे सौख्य उपदेस अनुवम कटयुतु कलयुतु अवस्थावक बव उदाहरणीय कला मंगल उत्सव क्षेत्रे रक्यावल नियुत उवन्गे गेटलु संबंधेन साकच्छा कर सौख्य गेटलु एति नोवन आकारेन विसंतुम लबा दीमट इदिरियेदी पियवर गन्ना बवद मीडिया ग्रामाधिवरया वडिदुरटत संधान कला රටි සුලුවා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඊට අන්ත අසරණ භාවයට පත්වති බව සමගි ජන බලපෑකේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කඩා වැටුණු ගරා වැටුණු ආර්ථිකය ගොඩනැගීම උදෙසා මේ රටේ සුලුවා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ශාලාවලට ව්‍යාපාරවලට රජය සහන ලබා දෙනවා කියලා ප්‍රකාශ කරා. ඒ සහන පිළිබඳව උපදෙස් මේ රටේ බැංකු පද්ධතිය කරා ගිහිල්ලා තිබෙනවා. හැබැයි මේ සහන මේ වන විට කොළ කෑල්ලට පමණක් සීමා වෙලා තිබෙනවා. අද මූල්‍ය ද්‍රව්‍යශීලීත්වය නොමැතිව මේ රටේ සුලුවා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරික ප්‍රජාව අන්ත අසරණ භාවයකට දැන් නිවෙස්වලට මාස ගණනාවක විදුලි බිල්පත එකට එකතු කරලම එවනවා ගෙවන්නේ කිය. මේ වගේ තත්ත්වයක් තුළ මම රජයට කියන්න කැමති තවදුරටත් ප්‍රමාද වෙන්නේ නැතුව පාර්ලිමේන්තුව කැඳවා. අපේ හදවතේ තිබෙන එකම සිතවිල්ල තමයි රටේ ජනතාවට සහන ටික ලබා. රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා කාලේ නාස්ති කරන්න නැතුව පාර්ලිමේන්තුව කැඳවා. ජනතා පරමාධිපත්‍ය ස්ථාපනය අපිත් සමග සිටින සියලුම මන්ත්‍රීතුමන්ලාගේ ආශිර්වාද අනුමැතිය මේ රටේ ජනතාව වෙනුවෙන් නිර්මාණය කරන සහන පැකේජය වෙනුවෙන් අපි අත්උස්සන්නට ලෑස්තියි කියන එක ප්‍රකාශ කරනවා. තොරණ නිර්මාණ ශිල්පීන් සඳහා සහන සැලසීමට රජයේ අවධානය යොමු තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කොරෝනා මර්ධනය කිරීම පිළිබඳ කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. සුකේ වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරයේ සහ මෙම වසරේ කොවිඩ් වසංගත තත්ත්වය හැමේ වෙසක් පොසොන් සැමරුම් අවලංගු වීම හේතුවෙන් අපහසුතාවයට පත් සිටින තොරණ නිර්මාණ ශිල්පීන් සඳහා සහන සැලසීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු තිබෙනවා. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීමේ කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සහ තොරණ නිර්මාණ ශිල්පීන්ගේ සංසදයේ සමග අරලියගහ මන්දිරයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැතුණා. මෙහිදී තොරණ නිර්මාණ ශිල්පීන්ගේ සංසදය ඉල්ලා සිටියේ කොරෝනා වසංගත තත්ත්වය පහව යාමෙන් අනතුරුව තමන් නිර්මාණය කරනු ලැබූ තොරණ ප්‍රදර්ශනය කිරීම සඳහා දිනයක් වෙනකොට රාජ්‍ය අනුග්‍රහයෙන් අවසර ලබා දෙන ලෙසයි. මීට අමතරව තොරණ නිර්මාණ ශිල්පීන් විශාල පිරිසක් බැංකු ණය පදනම මත තම නිර්මාණ බිහි කර ඇති බැවින් එම බැංකු ණය සඳහා සහන කාලයක් ලබා දෙන ලෙසද ඉල්ලීමක් කර සිටියා. වත්මන් තත්ත්වය හමුවේ අසරණව සිටින තොරණ නිර්මාණ ශිල්පීන් සඳහා බැංකු ණය සහන ලබා දීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා බව එහිදී බැසිල් රාජපක්ෂ මහතා උදාහරණීය කර සිටියා. දැනට නිර්මාණය කොට ඇති තොරණ ප්‍රදර්ශනය කිරීම සඳහා කොරෝනා වසංගත තත්ත්වය පහව යාමෙන් අනතුරුව අවස්ථාව සලසා දීමට පියවර ගන්නා බවද බැසිල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමග එක්වීමේ සූදානමක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරුවැල්ල මහතා පවසනවා. එයද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් තමන්ගේ හමුදාවන්ට කිසිම සුපරීක්ෂාකාරී ක්‍රියාවක් නැතුව කොරෝනා ආසාදිතයින් හොයන්න නාවික හමුදාවේ ආයේ යොමු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව විත්තිකූඩුවේ ඉන්නවා. ඉතින් රජයේ ඒ වැරද්ද පිළිගන්න ඕන. පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්තේ මේ හේතුන් නිසා. පාර්ලිමේන්තුව කැඳෙව්වා නම් මේවා සියල්ල හෙළිදරව් වෙනවා. අපි ජනවාරි මාසයේ අග පාර්ලිමේන්තුවේ කිව්වහම ගුවන් තොටුපළ වහන්න කියලා ඒ අය කිරුවේ දේශපාලනය. මාර්තු මාසේ 20 වෙනකන් සම්පූර්ණ දේශපාලනය කෙරුවේ. නාම යෝජනා ගන්නකන් කොරෝනා මර්ධනයේට කිසිම පියවරක් ගත්තේ නැහැ. දැන් ඔබලා මැතිවරණයකට යන්නේ දෙකට වූ පක්ෂයක් එක්ක. जनवर प्रधान දින පතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.